අයිබුවන් කොළඹ නාලන්ද විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගය මගින් සම්මන්ත්‍රණය කර ලබන ෆියුචර් මයින්ඩ් 14 වෙනි උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයට ප්‍රකාශන නිකුත් කිරීම ලැබීම මම රාජ්‍ය නිලධාරියෙකුට සතුටුපත් වෙනවා. අත වශයෙන්ම මට ෆියුචර් මයින්ඩ් කණ්ඩායම හම්බෙන්නේ මම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරය විදිහට 2016 සහ 18 වසර තුල සේවක වෙන කාලය තුල විශේෂයෙන්ම සංවිධාන විසින් මගේ අධ්‍යාපන ශිෂ්‍යට අදාළ ශිෂ්‍ය ප්‍රවර්ධන සඳහා විශාල රාජකාරී කටයුතු විශේෂයෙන්ම තමගේ දැනුම විසින් උසස් අධ්‍යාපන අංශයේ ශිෂ්‍යන්ගේ ප්‍රවර්ධන සඳහා තමන් ලබාගත් අත්දැකීම් මා සමග යොදලා අපේ අධ්‍යාපන කණ්ඩායම උදව් කරා. මට පුළුවන් වුණා විශේෂයෙන්ම 10 11 12 13 කියන ප්‍රදර්ශන වලට සම්බන්ධ වෙන්න කොළඹ පැවති ඒ කොළඹ පැවති ප්‍රදර්ශන වල දුටුදී විශේෂත්වය තමයි වසරෙන් වසර ෆියුචර්මයින් වැඩසටහන මේ රටේ තරුණ ජනගහනයේ අවශ්‍යතාවන් ගැලපෙන පරිදි සංවිධානය විශේෂයෙන්ම 12 වෙනි ෆියුචර්මයින් ප්‍රදර්ශනයේදී ඔවුන් අලුත් අංගයක් එකතුලා මේ අපි කියනවා කැරිය ගයිඩන්ස් කියලා. මොකද පාසල් පද්ධතියේ නොදුටු අපිට තාමත් ස්ථානගත කරන්න බැරි වෙච්ච මේ රටේ උසස් අධ්‍යාපන සහ සාමාන්‍ය පෙළ හදාරන දරුවන්ට තමන්ගේ වෘත්තීය නිපුණතාවයන් අනුව තමන් තෝරගත් ක්ෂේත්‍රය පිළිබඳ පූර්ව දැනුම් දීම කිරීම පූර්ව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීම අන්න විශේෂත්වය තමයි තාමත් පාසල්වල අපි වැඩ කටයුත්ත සංවිධානය කරන්න උත්සාහ කරත් තාම අපිට ඒක හරියාකාර කරන්න බැහැ. ෆියුචර්මයින් වැඩසටහන 13 වන අවස්ථාවේ 13 ප්‍රදර්ශනයේදී ඉතා විධිමත්න දෙමාපියන් විශේෂයෙන්ම විශිෂ්ට උපදේශකයන් සම්බන්ධ කරගෙන ප්‍රදර්ශන භූමියට පැමිණ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යම අනාගත උසස් අධ්‍යාපන හදන බලාපොරොත්තු වෙන සියලුම ඉල්ලුම් කරවන්නට ඒ සේවය ලබා දෙන ආකාරය මා දුටුවා. ඉතින් මම හිතන්නේ මේ වසරේ 14 වන ප්‍රදර්ශනයට මගේ සුභ වාර්තා හිමි කරන ඒ වගේම මෙවර ප්‍රදර්ශනයේ අවස්ථා තුනකදී පවත්වනවා. පළවෙනි ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන් ශාලාවේදී ජූනි මාසයේ මාස 14 15 16 දිනවල පැවැත්වෙන අතර මම මේ රටේ සමස්ත උසස් අධ්‍යාපන ආධාරණ ආදරණීය ශිෂ්‍යන්ගේ ඉල්ලා සිටිනවා මේ ප්‍රදර්ශනයේ සහභාගී වෙලා ඔබේ අනාගත සීන විශේෂයෙන්ම ලෝකේ තියෙන විශිෂ්ට විශ්වවිද්‍යාලවල තමන්ගේ උපාධිය තමන්ගේ පස්සාත් උපාධිය සහ තමන්ගේ අනුගත අවස්ථාව සපුරා ගන්න අවශ්‍යලුම උපදේශන සහ අවස්ථාවල් මේ ප්‍රදර්ශන භූමියේ ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මහනුවර අපි කියන කැන්ඩි සිටි සෙන්ටර් එකේදී මේ මාස 22 සහ 23 වෙනි දින පැවැත්වෙන විශේෂ කන්දුවට රට විශේෂ අධ්‍යාපන දිස්ත්‍රික්කයක් නැත්නම් විශේෂ අධ්‍යාපන පළාතක් විශේෂ ප්‍රතිඵල පෙන්වන ශිෂ්‍යයින පළාතක් ඔබට තමන්ගේ අනාගත සීනිය සභාවකට ඔබ දන්නවා බොහෝ දෙනා දන්නවා මේ රට විශ්වවිද්‍යාලයට ඇතුළු කරගන්නේ උසස් පෙළ හදාරන දරුවන්ගේ 10% ප්‍රමාණය. ඉතුරු සියලු දෙනාටම ලෝකයේ කොනම රටක ගිහිල්ලා තමන්ගේ උසස් අධ්‍යයනය ලබා ගන්න අවශ්‍ය සියලුම පහසුකම් විශේෂයෙන්ම තමන්ගේ පාඨමාලා පමණක් නොවේ උපදේශනයත් ඒ වගේම විශේෂයෙන්ම මතක් කළ යුතුයි ඒ සඳහා අවශ්‍ය වියදම් සොයාගැනීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙන වැඩසටහන රාශියක් මෙම ප්‍රදර්ශන භූමියේ පැවැත්වෙන. ඒ වගේම දකුණු පළාතත් විශේෂ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය මගේ දැනුම හැටියට විශේෂ පාසල් සාල රාශියක් තියෙනවා. විශේෂයෙන්ම දකුණ කියන්නේ මේ රට වෙනස් කිරීමට පුළුවන් තරුණ ජනගහන ප්‍රදේශයක්. ඔබේ දෙපතුලට මම හිතන්නේ ෆියුචර්මයින් වැඩසටහනේ ගෝල්ඩ් ඩි හෝල් මම දන්නේ ශාලාවේදී සැප්තැම්බර් මාස 7 සහ 8 වෙනි දින පැවැත්වෙනවා. ඒව දකුණු පළාත වසන සියලුම ආදරණීය උසස් අධ්‍යයන බලාපොරොත්තු වෙන ආදරණීය ශිෂ්‍යයන්ට හොඳ අවස්ථාවක්. මෙතෙන්ට ඇවිල්ලා ඔබේ සීන සැබෑ කරගන්න. සීන කියන්නේ උසස් අධ්‍යයන ඔබේ සීනයක් පමණක් නොවේ. විශේෂයෙන්ම මෙරට අනාගත වෘත්තිකයන් පෙළඹවසන ව්‍යාපාරික ලෝකයේ ඒ වගේම ආදරණීය මව්වරුන්ගේ සහ පියවරුන්ගේ සීනයක් ඔබ මේ ලෝකේ ජය ගන්න දකින උසස් අධ්‍යාපනය තුළින් තමයි ශ්‍රී ලංකා පවණන්න මේ ලෝකෙම ජය ගන්න පුළුවන්. ඉතින් ඔබ කොතන සිටියත් ඔබට ලෝකයේ සියලුම විශ්වවිද්‍යාල ජාලය ෆියුචර් මයින්ඩ් ප්‍රදර්ශන භූමියේ ඔබට හමු වෙනවා දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව ඔබේ අනාගත සීන සැබෑ කරගන්නත් ඇයි කියලා මේ රටේ රාජ්‍ය නිලධාරියෙක් විදිහට සහ විශේෂ අධ්‍යාපන භාර වසර දෙකකට ආසන්න ප්‍රමාණය ගුරුවරුන් දෙමාපියන් සහ පාසල් පද්ධතියට සම්බන්ධලා ඔබේ සිඟිතියාවන් අඳුනාගත්ත රාජ්‍ය නිලධාරියෙක් විදිහට ප්‍රම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ තමයි ඔබේ අනාගතය. විශේෂයෙන්ම මා කිය යුතුයි අවස්ථාව දෙපාරක් කියන්නේ නැහැ. අවස්ථාවක් කියන්නේ එකපාරේ අවස්ථාවෙම ප්‍රයෝජන ගැනීම මෙරට තරුණ පරපුර සූදානම් විය යුතුයි. ෆියුචර් මයින්ඩ් ඔබ වෙනුවෙන්මයි මං ඉතාම සුබ සිල්දනාට සුබ අනාගත ප්‍රාර්ථනා කරන අතරම සුති.
ජුනි මාස 14 15 16 කොළඹ PMICH දී ජුනි මාස 22 23 කැන්ඩි සිටි සෙන්ටරේදී සැප්තැම්බර් 7 8 ගාල්ල හොල්ඩිගෝල් පරිශ්‍රයේදී ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපන ප්‍රදර්ශනය